මමේ ඩේලිවිර පුවත්පතේ ඊයේ පුවත්පතේ අනුකුමාර දිසානායක මහත්මයා කියනවා මම විදේශ සංචාරවලට ගියේ ඒ ඉන්දියාවේ සහ චීනයේ ඒ රටවල් වල අනුග්‍රහකත්වයෙන් කියලා. මම අහන්නේ එක දෙයයි. අවුරුදු වරණාවක් තිස්සේ ඉන්දියානු ව්‍යාප්තවාදී සම්බන්ධයෙන් කරුණු කාරණා දේශනා කරලා මේ රටේ අහිංසක පුරවැසියෝ දහස් ගණක් මැරෙන්න බිලි දීලා ඊට පස්සේ ජාතික සම්පත් දේශී සම්පත් විනාශ කරලා මේ රටේ ආයෝජකයන්ට මේ රට එපා කරපු ඒ සියලුම තත්ත්වයන් නිර්මාණය කළා. මම අහන්න කැමති යම් ආකාරෙදි ඇදගෙනද ඉන්දියානු රජයේ ආධාර අරගෙන ඉන්දියාවේ සංචාරකණී කාරණේ මම ජනතා මිතුරුනේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය අරුණ කුමාර දිසානායක මහත්තයාගෙන් මම අහන්න කැමති. අද NPP එකයි ජනතා මිතුරුමුණයි දෙපැත්ත කඹා දිනවා. මොකද NPP එකට තේරෙන කරු නියෝජ්‍ය කතානායක තුමනි මේ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රය තුල ප්ලෑන් B එක ක්‍රියාත්මක කරන්න යන්නේ. ප්ලෑන් A එක තමයි මේ අය විශ්වාස කරනවා විශාල බහුතර බලයක් තුල මේ අයට බලය ලබා ගන්න පුළුවන් කියලා. නියෝජ්‍ය කතානායක 1971 එකෙත් එහෙම විශ්වාස කරා. 1971 එකේ එහෙම විශ්වාස කළා විජේවීර පෙරදුනාට පස්සේ ආයුධ අතට අරගෙන මේ අය ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ 1987 ඒ මැතිවරණයත් ඒ විදිහම ඒ අය විශ්වාස කරා යාට ජයග්‍රහණ ලැබෙයි කියලා. ඊට පස්සේ 89 කාලේ නැවත පොලිසිය වලට ගහලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ගහලා වැට්ටුවා. ගරු නියෝජ්‍ය කතානායක තුනේ මේ පාරත් ඒ විදිහේ විශ්වාසයක් තියෙනවා. මේ අය ආරාධින්නේ හමුදා කුමන්ත්‍රණයකට. එදා 1983 මේ අය තමන්ගේ JVP හිතවාදී දරු යුද හමුදාවට ඇතුල් කරා. අද ඔය විශ්‍රාමික වැටේ එළියට ඇවිල්ලා JVP කඳවුරේ ඉන්න කීප දෙනා ඒ අයගේ දරුවෝ කියලා අපිට විශේෂ සැකයක් තියෙනවා. මොකද හේතුව රෝහණ විජේවීරව මරන්න ආපු ඒ ප්‍රශ්න කිරීම වල ඉන්න යුද හමුදා විශ්‍රාමිකයෝ අද JVP කඳවුරේ JVP ස්ටේජ් එකේ ඉන්නේ. එනිසා වෙන්දාට වැඩිය අන්තරායකරත්වය වැඩි, වෙන්දර වැඩිය බයලකත්වය වැඩි. එදා හමුදාවේ පොලිසිය සහයෝගයක් තිබෙන්නේ නැහැ. ඡන්දෙන් පස්සේ ඡන්දය පෙරදුනාට පස්සේ බලය අල්ලන ක්‍රියාවලියට එහෙම සහයෝගයක් තිබෙන්නේ නැහැ. මොකද හේතුව අවසන් කරනවා මේක පැහැදිලි කළා. මොකද හේතුව එදා පුළුවන් තරම් මැරුවේ මේ රටේ පොලිසිය සහ හමුදාවේ ජනතාව. ඒ නිසා කරු නියෝජ්‍ය කතාතුනේ මෙවරත් සිද්ධ කරන්න හදන්නේ ඔය කියන කාරණය. මෙවරත් සුද්ධ කරන්න හදන්නේ ඔය කියන විදියට හමුදා කුමන්ත්‍රණය තුළ බලය ගන්න පැසිස්වාදී ක්‍රමවේදයකට යන්න.